මගේතරම් අපි මේ සමාජයේ කාලීනම කතා කළ යුතු තැන්ට තමයි මහාචාර්යතුමා අපිව කැඳවාගෙන ආවේ. එතුමාගේ අර යම් ආවේගශීලී ස්වභාවය තියෙන්නේ ආදරේ වැඩිකමට ඒ තැන්වලට හොයාගෙන යනකොට ඒ පිළිබඳව ඇති ඒ දේවල් අපිට දැනෙනවා. ඒක හැමෝටම දැනෙන්නේ නැහැ. දැනෙනවනේ ඉතින් යකඩකින් ඇල්ලලා කඩලා දාන්නේ නැහැ නේ දේවල්. ඒ නිසා එහෙම යමක් කරනවා නම් හානියක් කරනවා නම් ඒක චිත්‍රයකට හරි ඒක පිළිම වාසිය නමකට හරි හොඳන්න සිද්ධ වෙන්න එපා. මේ ආත්මයේම දිට්ඨ ධම්ම වේදනීය වේක හම්බ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බය නැහැ ඒක කියන්න. එතකොට දැන් අපි කතා කරන්න ඕනි තැන තමයි දැන් මෙතෙන්දී ලස්සන දැන්වීම් පූරු තියනවා දැන් සමාජයේ. දැන් පන්සලකට යනකොට එක බෝඩ් එකක් ඉස්සෙල්ලාම දකිනවා අපි පාවාන් ගලවා ඇතුළත්. ඊළඟට පන්සිල් සුරකින් සමාජය බිහි කරමු. ඔය තියෙනවා. විනීතව හැසිරෙන්න. සුදු ඇඳුවෙන් සැරසී එන්න. ඔය වගේ දේවල් ගහන්න වෙලා තියෙනවනේ දැන්. නේද? පන්සල්වල ඒක තියෙනවා. එතකොට ඒ එකම තව විහාරස්ථානයක මම දැක්ක විහාරස්ථානයේ ළඟම තියෙනවා මහාචාර්යතුමා අක්කර 25ක් විතර කුරුඳු වත්ත. ඒ කුරුඳු වත්තේ බෝඩ් එකක් තියෙනවා. කුරුඳු වත්ත පන්සල එක්කම කුරුඳු වත්තේ පුවරුවක් ගහලා තියෙනවා. මේ පන්සලට හිමි දීපලක් නොවේ. දැන් මම අපේ හාමුදුරුවනේ ඇයි කියලා ඇහුවා. මහත්තයා මේ පර්චස් 11යි අපේ පන්සලට අයිති. විශාල බැලුම් ගලක් එක්ක තියෙන දුටුගැමුණු රජුමාගේ යුද්ධ කාලේ ඉඳන් එන විහාරස්ථානය, පුංචි විහාරස්ථානය. හාමුදුරුවෝ කියනවා දැන් මිනිස්සු පන්සල් එනවා. ආ හාමුදුරුවන්ට හොඳ ආදායමක් ඇති අක්කර ගානක කුරුඳු වත්තක් තියෙන්නේ. ඉන්න පන්සල් හදන්න උදව් කරන්නේත් නැහැ. මිනිස්සු හිතාගෙන ඉන්නේ පන්සලේ කුරුඳු වත්තක් කියලා. ඒකින්ද මං ගහලා තියෙනවා මේ පන්සලට අයිති දේපලක් නෙවෙයි කියලා තමයි පිළිතුරු දුන්නේ. එතෙන්දී දැන් ගංගට මහාචාර්යතුමාටත් අත්දැකීම් තියෙනවා. දැන් ඇති අනිවාර්යෙන් දැන් යනවනේ විහාරස්ථාන, ටැම්පිට විහාරස්ථාන ලංකාවේ තියෙන ඒ පරිශන සඳහා ඔබ යනකොට දැන් අර මේ පෙර කතා බහේදී ඔබ ලස්සන තැනක් කිව්වා මට මතකයි. පන්සල් වලට ගියාම ආමුදුරු අහනවා, මහත්තුරු එනවා, නෝනලා එනවා, ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා, ලියාගෙන යනවා, තොරතුරු යනවා, අපිත් දොර ඇරලා පෙන්නනවා, බුදුගේ පෙන්නනවා, ඊට පස්සේ යනවා ආයි එන්නේ. අපිට මොනවද මේවෙන් ලැබෙන්නේ? මහාචාර්යතුමාත් කිව්වා ඇත්තට මොනවද ලැබෙන්නේ මේවෙන් මේ කියන එක. හාමුදුරුවෝ ඇව්වහන් මොකද්ද අපි දෙන්නේ උත්තරේ? ඒක තමයි අපි මේ පරිශ්‍රණයේ හමුවේ තියෙන ලොකුම අභියෝගය. අපිට මේක මේ පරිශ්‍රණය සඳහා HTC කියන ලෝක බැංකුව ආධාරයට තියෙන මේ ව්‍යාපෘතියෙන් අපිට දෙන්නේ, මේ ව්‍යාපෘතියට දෙන්නේ මේම යම්කිසි විශේෂේස්ත්‍රයක් අධ්‍යයනයට ලක් කර ඒ සඳහා පරිශ්‍රණ වාර්තාවක් නිකුත් කරන්න පමණයි. හැබැයි එතනින් එහාට මේ උරුමයක් අධ්‍යයනය කරනකොට මේක අපේ දෙයක් නිසා, අපිට යම් විදිහක බැඳීමක් මේත් එක්ක ඇති වෙච්ච නිසා අපිට සිද්ධ වෙනවා, අපිට බැඳීමක් ඇති වෙනවා, අපිට වග කීමෙන් නිමිදුණු වගවීමක් ඇති වෙනවා. මේ සඳහා අපි මොකද කරන්නේ? මේක අපි පොතකට සීමා කරනවාද? මේ පොත හැබැයි අපි විවිධ මාධ්‍යයන්ගෙන් මේ පරිශ්‍රණයට අවතීර්ණ වෙනවා. විද්‍යුත් සහ මුද්‍රිත කියන මාධ්‍යයන් දෙකෙන්ම අපිට මේ පොත තව සියක් වසක් පවතී. මෙම ටැම්පිට විහාර ගැන මෙතෙක් ලංකාවේ ටැම්පිට විහාර ගැන අධ්‍යයනයට ලක් කරලා තියෙන්නේ ටැම්පිට විහාර 50ක් වගේ කෙටි ප්‍රමාණයක්, මෙච්චර විශාල ප්‍රමාණයකින්. හැබැයි අපි සියලුම ටැම්පිට විහාර ගවේෂණයට ලක් කළා, නිරීක්ෂණයට ලක් කළා, අපි වார்த்தාවක් සකස් කරලා තිනවා. මේ පොත තව වසර 100ක් පවතී. ඒ වසර 100 තුළ මේ පොත පරිහරණයට ලක් කරන්නගේ නක් කරන්නන්ගේ පමණයි අවධානයට සහ අධ්‍යයනයට මේ ටැම්පිට විහාර ලක් වෙන්නේ. එතකොට සාමාන්‍ය මිනිසුන්ගේ පොත් කියවීමට රුචියක් නැති අයගේ, එසෙත් නැත්නම් පොත් කියවීමට නොහැකි අයගේ, එසෙත් නැත්නම් මේ සඳහා කියන්නේ නැරඹීමට කැමති අයගේ අපි කොහොමද රුචි ඇති කරවන්නේ? ඒ සඳහා තමයි අපි මේ පෙළ ගැහින්නේ. අපි ඒ සඳහා සංකතන සංරක්ෂණ කියලා වෙහෙස මහන්සි වෙලා, කියන්නේ වෙහෙසෙන් අපේ වෙහෙසෙන් තැනෙන වෙනත් ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ඒ සංකතන සංරක්ෂණ වල තියෙන එකක් තමයි ටැම්පිට විහාර. විහාර චිත්‍ර, අම්බලම්, වලව් මේ හැම දෙයක්ම ඒකේ තියෙනවා. එතකොට අපේ මූලිකම අරමුණ ඔබ වගේ අපි තවත් එක්කෙනෙක් හෝ විදේශයක හෝ ලංකාවේ හෝ සිටින එක්කෙනෙක් හෝ මේ ටැම්පිට විහාර පිළිබඳව දැනුවත් කරන්න, ටැම්පිට විහාර පිළිබඳ ආදරයක් ආසාවක් ඇති කරන්න, ඔබේ දරුවෙකුට පෙන්වන්න මේක මොකද්ද කියලා. එතකොට
ඕනම පර්යේෂණයක් ඕනම විෂයක් ලෝකෙ පවතින්නේ දැනුවත් භාවයක් ලබාගත්තොත් විතරයි. අපි කොහොමද අඳින්නේ පළඳින්නේ, අපි කොහොමද කන්නේ කියලා අපි ඒක අධ්‍යයනයක් කරොත් විතරයි අපි ඒක පරම්පරානුගතව පවතින්නේ. අපිත් හදන්නේ මේ ටැම්පිට විහාරයට අධ්‍යයනයක් ලබලා දෙන්න. ඒ වගේම එතකොට මේ ටැම්පිට විහාරය තවත් ඉදිරියට පවතී. ඒ නිසා මේකට ඇලුම් කරන්නන් පිරිසක් බිහි කරමින් මේකට අපි දැන් අපි ජනප්‍රිය තාරකාවක් ගත්තොත් ෆෑන් ක්ලබ් එකක් තියෙනවා. අපි හදනවා මේ ටැම්පිට විහාරවලට ඇලුම් කරන්නන් රුචිකත්වයක් දක්වන්නන්ගේ සංගමයක් ඇති කරන්න. එහෙම නැත්නම් ඔවුන්ගේ එකමුතුවක් ඇති කරන්න. ඔවුන්ට අපි මේ අපි පියනගපු සෑම ටැම්පිට විහාරයකම ප්‍රොෆයිල් එකක්, එහෙම නැත්නම් ඔවුන් පිළිබඳ දළ විස්තරයක් අපි සංකතන www.sankatana.lk කියන වෙබ් අඩවිය හරහා නරඹන්න ඉඩ සලස්සලා දීලා තියෙනවා. ඒත් එක්කම මේකේ උරුමය පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට පොත් සහ වෙනත් පර්යේෂණ පත්‍රිකා තියෙනවා. ඡායාරූප තියෙනවා. සහ අද තත්ත්වයේ ගැන තව අවුරුදු 100කින් නැරඹීම සඳහා වාර්තා චිත්‍රපටි තියෙනවා. ඉතින් අපේ අරමුණ මේ ටැම්පිට විහාර හොරු කඩන එක, ටැම්පිට විහාර වල සංරක්ෂණය අවම වෙන එක, මේ ටැම්පිට විහාර සඳහා උනන්දුව නැති වෙන එක, මේ දැනුම ගිලිහි යන එක අපෙන් නැති කරලා මේ සඳහා රුචිකත්වයක් දක්වන පිරිසක් බිහි කිරීම. මහාචාර්යතුමා විශ්වාසයක් තියෙනවාද මේ රුචිකත්වය සඳහා පිරිසක් නිර්මාණය කරන්න? රුචිකත්වයක් තිබුණාට, අපේ හදේ කැක්කුමක් තිබුණාට, මේක බලනකොට, මේක ස්විච් එක ඔෆ් කරනකොට අපි අපේ ඉදිනෙදා දේවල් වලට වැටෙනවා. මෙතන මේ රජයේ සේවකය පොලිසිය හැමෝම එකහු වෙන්න ඕන. අපි ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ 27 වෙනිදා හමුවක් තිබුණා ශ්‍රී ලංකා පදම ආයතනයේ. අපි පොලිසියට ආරාධනා කෙරුවා, මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ආරාධනා කෙරුවා. එතකොට පුරාවිද්‍යා පශ්චාත් උපාධි එකට ආරාධනා කරනවා, ස්වාමීන් වහන්සේට ආරාධනා කෙරුවා. ඔක්කොම එකහු කරලා අපි මොකද්ද කරන්න කියලා සාකච්ඡාවක් කෙරුවා. දැන් බලන්නේ ඒක ඉස්සරහට ගෙනියන්න, ඒක ගැන ගංග කියයි. මොකද මං හිතන්නේ මෙතන ඔක්කොම බාරකාරියෝ ඉන්නේ. පොලිසිය වුණත් දැනගන්න ඕන මේක පාපයක්. ඒකට උදව් කරන්නේ නැත්නම් එතන නිකන් වார்த்தාවකට මේවා කළා මේ ස්වාමීන් වහන්සේව ගෙදර යාමන එක නෙමෙයි. ස්වාමීන් වහන්සේටත් අයිතියක් තියෙනවා ටිකක් කෑ ගහන්න මේක ගැන. පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විතරක් නෙමෙයි, ටිකක් මේක නැත්තම් මේක සම්පූර්ණ වார்த்தාවක් පද්දිනමින පත්‍රය ගත්තම මෙන්න මේ ටැම්පිටි විහාරේ කඩලා අපි ඉතින් දුක් වෙනවා. පත්‍රය වැහුවම අපි හරි සන්තෝෂෙන් ඊළඟ වැඩේට අවතීර්ණ වෙනවා. මෙතනින් නවතින්න ඕන. සහ මෙතන බාරකාරයෝ ඉන්නවා, මෙතන දහම් පාසල් තියෙනවා, දායකයෝ ඉන්නවා. මේගොල්ලෝ ඔක්කොම එකහු කරන්න සහ ස්වාමීන් වහන්සේලා තව දිවි ගන්වන්නත් තියෙනවා. ඒක ගැන ගංගකට කියන්න පුළුවන් තව ටිකක් විස්තර. ටැම්පිටි විහාරයක් රැකගන්නේ ඇයි කියලා දැන් අපි ටැම්පිටි විහාරයක් මොකද්ද කියන එක අපි අඳුනගත්තනේ. එතකොට අපි ඇයි ටැම්පිටි විහාරයක් රැකගන්නේ? ටැම්පිටි විහාරයක් රැක ගැනීම සඳහා අපි පෙළගැසෙන්නේ ඇයි? අපි කතා කරන්නේ මේ අතීතකාමයේ, අපි අතීතයේ දෙයක් කතා කරලා අතීතකාමයේ රස විඳිමින් අපි ඒ කාලේ මෙන්න මෙහෙම හිටියේ, අපි මෙන්න ඒ කාලේ මෙන්න මේ විදිහට චිත්‍ර ඇඳ කියන එක කියමින් සතුටු වෙන්නට නෙමෙයි. ඒ කාලේ අපි මෙන්න මෙහෙම මේ විදිහ නිර්මාණ කරලා තියෙනවා. මේ නිර්මාණ කරලා තිබීමෙන් අපේ පිළිඹු වෙන්නේ අපි කොයි වගේ ශක්තිමත් ජාතියක්ද කියන එක, අපිට කොයි තරම් අනාගතයේ උදෙසා දෙයක් ඉතුරු කරන්න තිබුණාද කියන එකයි අපි අනාගත පරපුරට සම්ප්‍රේෂණය කරන්න ඕන. ඒක තමයි අපි තියෙන වගකීම. එතකොට ඔවුනුත් දෙයක් කරයි තවත් අවුරුදු 100කට පවතින. ඉතින් අපි හමුවේ දෙන ගැටලු ඒකයි. අපි කොටස් වලට බෙදාගෙන මේ ව්‍යාපෘතිය ඉදිරි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට ඇත්තටම විදේශගත වෙලා ඉන්න ඔබටත් හැම කෙනෙකුටම සහභාගී වෙන්න සහභාගී වෙනවා කියන්නේ මිල මුදලින් නෙමෙයි සහභාගී වෙනවා කියන්නේ තමන් මේ ටැම්පිටි විහාරයක් ලංකාවට පැමිණියට පසු නරඹන්න යනවා නම් ඒකත් මේ සඳහා සහභාගී වීම. ඔබගේ කටින් කවුරු හරි ගැන මේ පිළිබඳ දැනුවත් කරනවා නම් ඒකත් මේ පිළිබඳ සහභාගීත්වයක්. උදාහරණයක් හැටියට මම කිව්වොත් මිනිගමුව හතරලියද්ද තියෙනවා, ඉතාම රමණීය ටැම්පිටි විහාරයක් බලන්න යන්න මිනිගමුව කියලා. ඒ මිනිගමුවේ සඳහන් වෙනවා ඒකේ වසර 18ක් චිත්‍ර ඇඳා කියලා. චිත්‍ර සිත්තරාගේ තෙලිතුරට අසු නොවුණු එක අඟලක හෝ තැනක් ඉමුළු විහාරෙම නැහැ. එතරම් සුන්දර නිර්මාණයක් ඒ ටැම්පිටි විහාරේ. හැබැයි ඒ ටැම්පිටි විහාරේ කඩලා හොරු කඩලා ඒ හොරුන්ගෙන් ඇතිවුණු බලපෑමත් එක්ක ස්වාමින් වහන්සේට සමාජයෙන් ඇතිවුණු පීඩාව දරාගන්න බැරුව උන්වහන්සේ CCTV ඇතුළු සියලුම සංඥා පද්ධති දැනට කරන්න පස්සේ සියලුම ආරක්ෂක පද්ධති දාලා උන්වහන්සේ ආවාසයට වෙලා ඉන්නවා. පෙන්වන්නේ නැහැ ටැම්පිටි විහාරේ කාටවත්. එතකොට උන්වහන්සේ සාධාරණයි, උන්වහන්සේට
උපවැදි වීම දක්වා ගැටලු ඇවිල්ලා තිනවා. උන්වහන්සේ ඉන්නවා පන්සලේ, ඒව රැක බලා ගනිමින් ඒ උන්වහන්සේට ශක්තිය තිබුණු නිසා. එතකොට අපි ගිහින් අපි මේක බලලා අපි මේක පොතක ලිව්වා නම් උන්වහන්සේගේ ශක්තියට අපි උදව්වක් වුණාද? අපේ උරුමේ රැක ගැනීමට උදව්වක් වුණාද? නෑ. එහෙනම් අපි මේක ජනගත කරන්න ඕනේ. මෙන්න මෙහෙම ගැටලුවක් තියෙනවා. මේක එකක් මේක වෙලා බලලා ලිවීමට එහා ගියපු අධ්‍යයනයකට ලක් කරන්න ඕනේ. ඉතින් අපි ස්වාමීන් වහන්සේලා දැනුවත් කරනවා. ඔව්, දැන් මෙතෙන්දී අතුරු ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගංග අපි निराකරණය කරගන්න ඕනි තැනක් තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් සාමාන්‍ය විහාරයක් සහ ටැම්පිට විහාරයක තියෙන වෙනස මොකද්ද? මොකක් ඇයි මෙහෙම කියන්නේ? දැන් එතකොට ටැම්පිට විහාරය වෙනස් වෙලා පේනවනේ. තැම්පිට විහාරය වෙනස් වෙලා පේන්නේ සාමාන්‍ය අපි අඳුන අපි දන්න පන්සලක් ඇතුලේ තියෙන ප්‍රතිමා ගෘහය තමයි තැම්පිට විහාරය කියන්නේ. එතකොට ප්‍රතිමා ගෘහය පරණයි. අපේ අවසාන රාජධානියේ අවසාන සමාජීය ප්‍රතිනිර්මාණය තමයි අවසාන සමාජීය හරය හැඩතලයේ පේනන දේ තමයි තැම්පිට විහාරය. එතකොට අපි මේ තැම්පිට විහාරය නැති වෙලා ගියොත් ඒත් එක්කම අපේ අවසන් රාජධානිය පිළිබඳ සියලු සමාජීය ශාසනික කාරණා නැති වෙලා යනවා. ඒකින්ද තමයි අපි මේ ටැම්පිට විහාර රැක ගන්නවා. ඒ වගේම අනිත් එක සාමාන්‍ය අනිත් විහාරස්ථාන ඉදි වෙනවා. ටැම්පිට විහාර නැවත ඉදිවීමක් වෙන්නේ නැහැ. ඒ අලුතෙන් ටැම්පිට විහාරයක් හැදෙන්නේ නැහැ නේද? සාමාන්‍ය එහෙම අපිට කිසිම ආරංචියක් නැහැ නේ වර්තමානයේ වෙච්ච එක. නැහැ. කවුරු හරි ඉදි කළොත් දැන් මට හිතෙනවා කවුරු හරි මේ සියලු අතීත ලක්ෂණවලට සමානව වර්තමානයේ ටැම්පිට විහාරයක් ඉදි කළා කියලා ඒ වටිනාකම එන්නේ නැද්ද ටැම්පිට විහාරේ? වටිනාකම එනවා. වටිනාකම එන්නේ අතීතය සහ කාලය එක්ක නෙමෙයිනේ. වටිනාකම එන්නේ නිර්මාණයේ පවතින නිර්මාණාත්මක ගුණය නිසා. කාලය විසින් ඒට එකතු කරන්නේ එක වටිනාකමක්. සම නිර්මාණයේ නිර්මාණාත්මක ගුණය විසින් ඇති කරන්නේ තව වටිනාකමක්. කවුරුන් හෝ විහාරයක අලුත්ෙන් හදන ප්‍රතිමා ගෘහයකට අපි මේකට තැම්පිට විහාරයක් ඉදි කරමු කිව්වොත් ඇත්තටම ඒක වටිනවා. අපේ වැඩසටහනත් දැන් වැඩිපුර අසපු හැදෙන්නේ හැබැයි දැන් තැම්පිට විහාරයක් හදනයි කියලා එකමුතුවක් තියෙනවා. හැබැයි එතකොට මොන විදිය බුද්ධ රූපද මෙතෙන්ට ගියන්නේ? මොන විදිය දේව රූපද මෙතෙන්ට ගියන්නේ? මොන විදිය ජාතකද මෙතෙන්ට ගියන්නේ? කොයි විදියටද මේක අඹන්නේ? කොයි ශෛලියේද මේක අපි කරන්න කියලා? එතකොට ඕක කරන්න ගියාම අපිට පරණ ටැම්පිටි විහාරවලට ගිහිල්ලා අර අතපත නොගාපු චිත්‍රවලට යන්න වෙනවා. ඒවා තියෙනවා. රජ කාලේ ඇඳපු චිත්‍ර දළදා මාලිගාවෙත් නැහැ. තරහවින් දෙපා දළදා මාලිගාවේ නැහැ. ගොඩක් අලුතෙන් ඇඳපුවා තියෙන්නේ. මේ මේ මැති යුගයේ ගොඩක් පොත ප්‍රසංස්කරණය වුණා. හැබැයි අපි ගිය සමහර විහාරවල අපිට පේනවා අල්ලලා නැහැ. මං ගඟට කියනවා මෙතන මේ මුකුත් කළා නැහැ. මොකද තැම්පිටි විහාර ගොඩක් පහු එක කාලේ ප්‍රතිසංස්කරණය වුණා සහ අලුතින් චිත්‍ර ආවා. ඒ කියන්නේ අර මේ සත් සතිය වගේ ඒවා මර දුවරුති දෙනා එක එනවා. එතකොට අපි දන්නවා සහ අපිට ඒ බැලුවම ඒකේ මේ ස්ටයිල් එකකින් කියන්න පුළුවන් මේ පහුගිය කාලේ හදපුවා කියලා ඇඳපුවා කියලා. බුද්ධ රූපත් වෙනස් වෙනවා. බුද්ධ රූප අර තිබිච්ච බුද්ධ රූපේ ආයේ ප්‍රතිසංස්කරණය වෙනවා. මේක කැඩුවට පස්සේ අලුතෙන් හදනවා ස්වාමීන් වහන්සේ. මුහුණ වෙනස් වෙනවා. ඉතින් මේ විපර්යාසය ඇතුලේ අපි ඉන්නේ. හැබැයි පංගුවක් තැම්පිට විහාර තියෙනවා පරණ විදියට තියෙන. ඒ වගේ තමයි අපි අරගෙන අලුත් එකක් හදනවා නම් හදන්නේ. එතකොට අද්දිනයක් යනවා ඒකත් එක්ක. මොකද මෙතන වගකීමක් තියෙනවා. අපි තැම්පිට විහාරයකට ගිහිලා මේ හේමමාලා සහ දන්ත කුමාරයාගේ රූප දාන්න බෑ. ඒක කැලණිය ප්‍රසිද්ධ වුණා. ඒක දැන් දාන්නේ ඕකනේ සිමෙන්තියෙන් හදනවා. දළදා වහන්සේ වැඩිම තමයි හැමතැනම ආයෙද නිර්මාණය වෙන්නේ. පරණේව ගැන සලකන්නේ නැහැ. හැබැයි අපි තැම්පිට විහාරයක් හදනවා නම් ඒකට යම් විදියකට අපි ඔනෙස්ට් වෙලා ඒකට යම් විදියකට අපි වග කියන්න ඕන. අපි තැම්පිට විහාරේ ඒ විදියට හදනවා නම් ඒ චිත්‍ර ගේන්න. එතකොට අපි අධ්‍යයනයක් කරනවා. වියන කොහොමද තියන්නේ යන්නේ? බුද්ධ රූපේ කොහොමද? අපි නුවර යුගයේ බුද්ධ රූපයක් ගේනවද? සාරලිස්කි විදිය බුද්ධ රූපයක් ගේනවා. සාරලිස්කි කියන්නේ 1920 ගණන් වල අපි හැමෝම දන්න බුදුහාමුදුරුවෝ. එතකොට ඒ කතිකාවක් ඇති වෙනවා. ඒ කතිකාව බොහොම වැදගත් අපිට. අද කවුරු හරි තැපිට විහාරයක් හදන්න යනවනම් මම බොහොම සන්තෝසයි. එතකොට ගෘහ නිර්මාණ ශිල්පය අධ්‍යයනය කරන්න වෙනවා. අර කොහොමද අර මේ කෑලි බාල්ක හතර තියන්නේ? වහල කොහොමද හිටවන්නේ? ඒක උඩ බොහොම ලස්සන කොටක් තියෙනවා මන් දන්නේ නැහැ දන්නවද කියලා. නයි හතර දෙනෙක් ඉන්නවා. සහ කුරුල්ලෝ ඉන්නවා. මේවා ගොඩක් වෙලා සාකච්ඡා වුණේ නැහැ. ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන ගොඩක් කතා කරා. ඔය ඇයිද දන්නේ නැහැ ගංගායි? නයි හතර දෙනා සහ කුරුල්ලෝ දැන් මේ මොනවාගේ සංකේත මොකක්ද දන්නේ නැහැ. කොත කියන්නේ තැම්පිට විහාරයේ විශේෂ ඉතාමත් රමණීය මංගේ කොත තැම්පිට විහාරයට කොතක් හදන්නේ ඒ වැඩේ නිම කරයි කියලා ජනගත කරන්නේ.
සමාජගත කරන්න. ඉහෙලින්ම තියෙනවා. ඉහෙලින්ම තියෙනවා. හැබැයි කොත දාන්න තහනම් ඒ කාලේ රදලින්ගේ සහ විශේෂ ප්‍රබුන්ගේ ගෙවල් වලට විතරයි කොත පළඳන්නේ. ඒකත් මැටිකොත් සහ ලෝකඩ කොත් හැටියට කොත් වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ කොත්ත කොතක් පළඳුවා කියන්නේ ඒකෙන් නිර්වාචක සංවේදනයන් දෙකක් වෙනවා. එකක් තමයි අපිට යම් වරප්‍රසාදිත පන්තියක් කියන එක අඟවන්න. අනිත් එක තමයි මේ වැඩේ නිම කළා අපි. මේ වැඩේ දැන් මේ වැඩේ සමාජයට බාරයි. මේ ඕනම කෙනෙකුට නරඹන්න පුළුවන්. අපි මුල්ගලක් තියනවා වගේම නැකතකින් ආරම්භ කරන්න කොත තියන්නෙත් නැකතකට. එතකොට නයිරූප මුල්ගලකට පාවිච්චි කරනවා වගේම කොතකටත් පාවිච්චි කරනවා ආරක්ෂාවට. හැබැයි මේ කුරුළු රූපය අපිට ගුරුලද කුරුල්ලද කියලා හොයන්න බැහැ. මොකද කාලයක් තිස්සේ වැස්සට අවුවට ලක් වෙලා කුරුළු රූප ෂර් වෙලා තියෙන්නේ. නයි හැඩේ නයාගේ රූපේ හැමම තියෙනවා. එහෙනම් කුමන හෝ වේවා කුරුල්ලෙකුත් ඉන්නවා. නයි දෙන්නා සහ කුරුල්ල දෙන්නා, නයි හතර දෙනා සහ කුරුල්ල දෙන්නා, නයිම හතර දෙනා කොත් පේලිය දෙකකට වගේ රමණීය කොත් අපිට තැම්පිට විහාරවලදී හම්බ වෙනවා. අපිට දැන් පසුගිය වැඩසටහනේ කතා කරද්දී සහ දැන් මේ වැඩසටහනේ මතුවෙච්ච දැන් කොත අපිට විග්‍රහ කරගන්න බැරි වුණා ගිය වැඩසටහනේ. අපි අතරින් අත මගේ හැරුණු දෙයක්. ඒ වගේ තව තියෙනවද නිල් තැම්පිට විහාරේ විතරක් විශේෂයෙන් දකින මහාචාර්යතුමෝ? අපි මේ මෑතක ගිය තැම්පිට විහාරක අපිට දකින්න ලැබුණා මේ දැව කුළුණු බොහොම ලස්සනයි. ස්වාමීන් වහන්සේ කිව්වා මේක නම් මේ ඇම්බැක්කට වඩා පරණයි කියලා. මොකද ඇම්බැක්කේ රීකන්ස්ට්‍රක් කළා පහුගිය කාලේ. ගොඩක් දේවල් අපි දැන් දකින්න දේවල් අපි අධ්‍යයනය කරන දේවල් ගොඩක් සුද්ධ වෙලා තියෙනවා සහ නැවත ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. කොහෙදී ගංගා අපි මේ මේ කුළුණු ඔක්කොම ගත්තේ පින්තූරේ මේ ළඟදී ගියසරේ ගියේ ගම්පහ දිස්ත්‍රික්කේ බොහොම ලස්සනයි. එතකොට අපිට පේනවා මේ කුබ්බකඩුවේ රජමහා විහාරයේ තියෙන මේ විදියම නයි. දැන් කුබ්බකඩුවේ රජමහා විහාරයේ කවිය කතා කරන්නේ නැහැ, ඇම්බැක්ක ගැන කතා කරන්නේ. හැබැයි කුබ්බකඩුවේ මෙහි සමානකම් තියෙනවා. එතකොට අපිට අධ්‍යයනය කරන්න අලුත් මේ ඒරියාස් එනවා. එතකොට මේක බාර ගන්න ඕන අපි නෙමෙයි. දැන් මම රිටයර් වෙන්නේ ඉන්නේ, ඉස්සරහට එන ළමයි මේව බාර ගන්න ඕන, මේව අධ්‍යයනය කරන්න මොන සමාජයකින්ද මේක ඇති වුණේ, අපේ මොන මොන මේ කමියුනිටීස් ඒ කියන්නේ ප්‍රජාවන්ද මේවට සහභාගී වුණේ. මොකද මෙතන ගල් වඩුව හිටියා, ලී වඩුව හිටියා, සිත්තරු හිටියා, එතකොට මැටි අනුපු ඒගොල්ලොත් හිටියා, සහ මේ ආකිටෙක් කෙනෙක් කියලා කෙනෙක් නෑනේ. මෙතන මේ ඔගොල්ලෝ ඔක්කොම එකහු වෙලා යම් දෙයක් හැදුවා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ අධීක්ෂණය යටතේ සහ රජ කෙනෙක්ගේ සමහර විට දායකත් අනුග්‍රහය. ඔව්. දැන් එතකොට දැන් මෙතෙන්දී අපි කතා කරන්න ඕනේ තැම්පිට විහාර 130ක පරීක්ෂණ තුලින් ඒ විහාරවල අනුග්‍රහය දැක්වූ සහ අනුග්‍රහකත්වය ගැන අපි කතා කළ යුතුයි විහාර ඉදිකිරීමේදී. ඒ ඉතිහාසයට අපි යන් අනුග්‍රහත්වය. මට මේ ගංගා වහම්බු වෙන්නයි මේක පටන් ගන්න ඉස්සෙල් ලොකු ප්‍රශ්නයක් තිබුණා. මේ රජ කෙනෙක් ඉන්නවා මේ විහාරවල, මේ කීර්තිසිහ රජසිංහ රජුරෝද නැද්ද කියලා. ඊට පස්සේ අපි දැන් ওই රජු ගොඩක් පින්තූර අරගෙන තියෙනවා. අනුග්‍රහය දක්වූ රජුරෝ කියලා හිතන්න පුළුවන් අපිට ඒ ආභරණ වලින්. මේ පේනවා මෙතන රජ කෙනෙක් හිටියා. මේ ගම්පහ දිස්ත්‍රික්කේ නෑ නේද රජුරෝ එච්චර? එච්චර නෑ. එතකොට අනුග්‍රහයක් දැක්වුවා කියලා අපිට රූපමය විදියට සාධක තියෙනවා. අනිත් පැත්තෙන් අපිට තියෙනවා සන්නස් තුඩපත් එහෙම පැවරුම්පත් එහෙම. කොහොමද මේක ෆයිනෑන්ස් වුණේ? මේ කොහොමද මේකට මේ ආධාරයක් ලැබුණේ? එතකොට ඊළඟට එනවා ලොකුම දේ තමයි ගංගාගේ දැන් රිසර්ච් කියන්නේ. මොකද අපි දෙන්න එකට වැඩ කරන්නේ. මේ ගංගා දැන් බලනවා ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව කියලා එකක් තියෙනවා. මේක බොහෝම වැදගත්. අද ස්වාමින් වහන්සේලා ගොඩක් පන්සල්වල ඉන්න ස්වාමින් වහන්සේලා අපිට දෙන එක දායාදයක් තමයි ඒ ස්වාමින් වහන්සේලාගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව, නිකාය සහ ඒකේ නිකාය වෙනස් වෙච්ච විදිය අපිට දැනුම් දෙනවා. අපි ඒවා ඊට පස්සේ කොළඹ ඇවිල්ලා ආයි අධීක්ෂණය කරලා ඒ වගේ කතන්දර හදා ගන්නවා. ඒක තමයි දැන් අපි ඉස්සරහට ගෙනියන අන්තිම කොටස පරීක්ෂණය. ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව ගැන කතා කරනකොට ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ ඍජුවම තැම්පිට විහාර ඉදිකිරීමට ඔබ අහපු ප්‍රශ්නෙට නෑකමක් දක්වනවා. ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව කියන්නේ මොකද්ද කියලා කිව්වොත් එහෙම, කියන්නේ උපසම්පදාවෙන් හෝ පැවිදි කමින් තමන්ගේ ගුරු හාමුදුරුවන්ට ඇති නෑකම දිගටම යෑම තමයි ශිෂ්‍ය අනුශිෂ්‍ය පරම්පරාව කියන්නේ. එතකොට ස්වාමින් වහන්සේ නමගේ නිකාය උන්වහන්සේගේ පාර්ශ්වය වගේම උන්වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේ සහ උන්වහන්සේ මොන ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවටද අයිති
නීති කියන එක සහ නම කියන එක අපි අපි බලපානවා ගමේ නම උදවදරන්න හැටියට වේහැල්ලේ પરම්පරාව මුල්ගිරිගල પરම්පරාව කැලණි පාර්ශවය ඒ වගේ විවිධ දේවල් අපිට පාර්ශවයන් අපිට හඳුන ගන්න ලැබෙනවා ඒ නිකායේ මේ පාර්ශවයන් ඒ පාර්ශවයන් ගොඩනැගෙන්නේ ගුරු උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේගේ අනුදැනුම සහ අනුග්‍රහය යටතේ. එතකොට මේ ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවන් වල අනුග්‍රහය යටතේ ගොඩනැගෙන මෙම ටැම්පිට විහාරයන්නේ එක සමාන චිත්‍ර, එක සමාන දිගපළල, එක සමාන චිත්‍රවල හැඩතලයන් තේමාවන් අපිට දක්නට ලැබෙනවා. ඒ එතකොට අපි නිගමනයකට ඇවිල්ලා තියෙනවා ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාව ප්‍රබල ලෙස බලපෑමක් කරා ටැම්පිට විහාරයක මූලික වාස්තු විද්‍යාත්මක ලක්ෂණ තීරණය කරන්න කිය. තවත් විදිහට කිව්වොත් සංගරාජ සරණංකර සංගරාජ හාමුදුරුවන්ගෙන් ඇති වුණු අපි මේක සියම් නිකාය කියලා කියන්නේ ශාමෝපාලි මහා නිකාය කියන්නේ ශාම් උපාලි වංශික මහා නිකාය. උපාලි හාමුදුරුව ගුරු හාමුදුරුව හැටියට ඉඳලා උපසම්පදාව ලබලා අපිට දීපු උපසම්පදාවෙන් පවතින ශිෂ්‍යානුශිෂ්‍ය પરම්පරාව තමයි ලංකාවේ හැමතැනම තියෙන්නේ. අමරපුර සහ රාමඤ්ඤ නිකායන් පසු කාලීන බිහි වුණත් ඔවුනුත් නෑකම් කියන්නේ ඒ සියම් මේ නිකායට. නමුත් මේ ඇත්තටම සාසනීය වරේ අදාගත්තේ. ඔව්. ඉතින් නමුත් අපිට දැන් සමාජීය ලක්ෂණ හඳුන්වනකොට සමාජීය ලක්ෂණ හඳුනා ගන්නකොට මේ නිකායන් සහ මේ මේ විවිධ වර්ගයන් හැඩතලයන් හඳුන ගන්න වෙනවනේ. ඉතින් එතකොට අපිට මේ තියෙන ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාව කියන එක කාරණේ ඇතුලේ සංගරාජ හාමුදුරුවන්ගේ පළමු පෙළ, දෙවන පෙළ සහ තෙවන පෙළ ශිෂ්‍යයින් හැටියට අපි හඳුන ගන්නවා. ඔවුන්ගෙන් නැති වුණු ඉතා දැවන්ත ස්වාමීන් වහන්සේලා පරපුරක් තමයි මේ ලංකාවේ කලාව සාහිත්‍ය වාස්තු නිර්මාණ ප්‍රබෝධයට පත් කරන්නේ. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕනේ. ඒ සංගරාජ හාමුදුරුව සරණංකර සංගරාජ හාමුදුරුව කියන්නේ ලංකාවට අවසාන සංගරාජ හාමුදුරුවත් එහෙම නැත්නම් ලංකාවට උපසම්පදාව ගෙනල්ලා ඒකට මහන්සි වුණු සංඝ ස්වාමීන් වහන්සේවත් නෙමෙයි. එතනින් ගියපු අතිවිශාල කාර්යභාරයක් උන්වහන්සේ අතින් කෙරලා තියෙනවා. උන්වහන්සේගේ තමයි මේ වන්දනා ක්‍රම උන්වහන්සේගේ තමයි මේ සොලස්මස්ථාන අටමස්ථාන වැඳීමේ වන්දනා ක්‍රම උන්වහන්සේගේ තමයි මේ සූවිසි විවරණය මෙම සත්සතිය අපි දකින මේ අපි පෝස්ට් කාඩ් වලට චිත්‍ර වලට අඳින තක් ආපු වසර 2300ක පැරණි දේ උන්වහන්සේගෙන ආපු දේවල් සහ අපේ මේ පුස්කොළ පොත් ලිවිලි අපේ මේ බණ පොත අපේ පිරිත් පොත සෑම දෙයක්ම උන්වහන්සේගෙන් පැවතෙන දේවල් මේ සියල්ල වල කේන්ද්‍රස්ථානය ඔබ කේන්ද්‍රය ගැන ඉස්සෙල්ලා හව් ටැම්පිට විහාර මේකේ කේන්ද්‍රය නම් අවසානය තමයි ශාසනීය රැකීම මේකේ මේ අවසාන මේ කේන්ද්‍රයේ වටා කොපමණ දුරක් ගණ ගමන් කළ හැකිද ඒ තාක් දුර ශාසනය රැකිනවා. විශ්වයේ යහපත උදෙසා ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ චිරකාලයක් දේශනා කොට වදාළ සතිර ශ්‍රී සද්ධර්මය මේ සදහම් දීපේ රැඳේවා, ටැම්පිට විහාර කේන්ද්‍රස්ථානයේ වේවා කියලා ගංගා ප්‍රාර්ථනාවක් තියෙනවා මහාචාර්යතුමාගේ මේ වැඩසටහනේ ප්‍රාර්ථනා ප්‍රකාශයට පත් කළා. අපි ප්‍රාර්ථනා කරමු මේ පුණ්‍ය භූමියේ චිරකාලයක් ඒ ශ්‍රී සද්ධර්මයේ රැඳේවා කියලා. ඒ ප්‍රාර්ථනාවත් හිතේ තියාගෙන විරාමයකට යමු.